පිබෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මය දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නී අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු. මහා සංඝරත්නේ නවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී නෙත් නාලිකාවෙහි සිදුකරනු ලබන ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සමගයි ඔබ හැම දිනාම සම්බන්ධ වෙලා සිටින්නේ. අද මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් අපි බලාපොරොත්තු වන්නේ සුපුරුදු පරිදි ඔබත් එක්ක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් අවබෝධ කරගන්නට. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඔබට ඒ ධර්මය තේරුම් කරලා දීලා උන්වහන්සේ අපට පෙන්වා දුන්නේ මාර්ගයට ගමන් කරන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. අපි හැමදාම වගේ මදත් සුපුරුදු පරිදි ආශිර්වාදේ කරමින්ම මේ දේශනාව ආරම්භ කරමු. වසර ගණනාවක් පුරාවටම නෙත් නාලිකාවෙහි ඒ ධර්මය දේශනා කරපු අතිපූජනීය අවසරයි බණ්ඩාරවෙල අමිතානන්ද නායක මාහිම්පාණන් වහන්සේ අපි ආශිර්වාදේ කරමු. උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල විශාල ශාසනික සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි සාදු ප්‍රාර්ථනාව සිදු කරමින් අපි මේ දේශනාව ආරම්භ කරමු. අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ අංක 70A නිවසේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරිනි කරුණා චන්ද්‍රසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිස. එයත් අපි ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අද මේ දේශනාව අපි ආරම්භ කරමු. ගිය දේශනාව ශ්‍රවණය කරපු ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරපු පින්වත් ඔබ දන්නවා අද අපි සාකච්ඡා කරන්නේ කිනම් දේශනාවක්ද කියන වග. අද අපි සාකච්ඡා කරන්නට අදහස් කරගත්ත
ඔබට මතක ඇති අපි පසුගිය සති 13ක විතර කාලයක් පුරාවට භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් දේශනාවක් වන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. වාසෙට්ට සාමණේරයන් වහන්සේට සහ බාරද්වාජ ස්වාමණේරයන් වහන්සේලා දිනමට මිගාර්මාතු පාසාදේහි වැඩවාසය කරපු භාග්‍යවතුන් වහන්සේ ඒ දෙපළගෙන් ඇතිවෙච්ච ප්‍රශ්නයක් මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. මේ ලෝකය ආරම්භ වෙච්ච හැටි, දැනට මේ තියෙන පෘථිවි ලෝකය ආරම්භ වුණේ කොහොමද, ඒක මානව පරම්පරාව ආරම්භ වුණේ කොයි විදියකටද කියන මෙන්න මේ ප්‍රශ්න සියල්ලන්ටම ඒ දේශනාව තුළ පිළිතුරු අන්තර්ගත වෙලා තිබෙනවා. එතකොට අපි ඔබට සිහිපත් කළා අද මේ දේශනාව තුළින් කුමක්ද ඔබට කතා කරන්න කියලා. අද දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තු සූත්‍ර දේශනාව ගිය දේශනාවේදී ඔබට පැහැදිලි කරා. ඒ තමයි ඒ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවත් එක්කම බොහොම සම්බන්ධව යන සූත්‍ර දේශනාවක් චක්කවති සීහනාද සූත්‍රය. මේ චක්කවති සීහනාද සූත්‍රයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා තවත් වටින කාරණාවක්. මේ මුළු දේශනාව ගැනම සාරාංශයක් හැටියට කියනවා නම් මේකේ කතා කරන්නේ දැන් අර අග්ගඤ්ඤ සූත්‍රයේ කතා කරේ මේ පෘථිවි ලෝකය ආරම්භ වෙච්ච තැන ඉඳලා ආපු ගමනනි. හැබැයි මෙතන කතා කරනවා අපි පින්වතුනි අර අපි කිව්වා ඔබට මහා කල්පේ පිළිබඳව දේශනාවක්. මොකද මම දන්නවා මේ මහා කල්පේ කියන මේ දේශනාව මේ කල්ප විභංගය කියන එක තේරුම් ගන්න හරිම අමාරු දෙයක්. මගෙන් මේ අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව පිළිබඳව ප්‍රශ්න අපිට දුරකථන ඇමතු මාර්ගයෙන් පවා සමහර ඇත්තු ප්‍රශ්න ඉදිරිපත් කළා. එතකොට ඒ අහපු ප්‍රශ්නවල 90%ක් ප්‍රශ්න ඇහුවේ බොහෝ දෙනෙක් මේ කල්පයේ පිළිබඳව. බොහෝ දෙනෙක් ඒක අවබෝධ කරගෙන තිබුණා. ඒ අතර ඒ මොකද අවබෝධ වෙන අයට පින් ඔතින් ප්‍රශ්න ඇති වෙනවා. නැත්තම් මුකුත් නැතුව අවබෝධයක් නැතුව හේ නිකම්ම අනේ ෂෝක් බණ ටිකක් කියලා චේතනාවෙන් අහන අයට ඇත්තටම ප්‍රශ්න නැහැ. මොකද ප්‍රශ්න නැත්තේ තේරෙන්නේ නැහෙනි. තේරුණේ නැති නිසා ඉතින් ඒ වගේම ඉන්නවා. හැබැයි අවබෝධ කරගන්න අය මෙතන මේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි ඇත්තටම තේරෙන්නේ නැති ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. අපට පින්වතුනි උනන්දුව නැතිකම ඒ අවශ්‍යතාවය නැතිකම තමයි පින්වතුනි එතන තියෙන්නේ. ඒ අවශ්‍යතාවය ඇති වෙන තරමට පින්වතුනි අපට මේක බොහොම උනන්දුවෙන් කරන්න පුළුවන්. ඒ කල්ප විභංගයේ පිළිබඳව අපි ඔබට දේශනාව නිතර නිතරම මතක් කරනවා. මා නිරන්තරයෙන්ම මේ නෙත්නාලිකාවේ ධර්ම දේශනා කරනකොට මම ඔබට නිතර නිතරම මේ කල්ප විභංගයේ පිළිබඳව කියනවා. දේශනාවවලදී පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන්නේ පින්වතුනි වෙන දෙයක් නිසා නෙවෙයි. නැත්තම් කෙනෙක් ඒකට චෝදනාවක් නගන්න පුළුවන් මේ හාමුදුරුවෝ හැමදාම එකම දේ කියනවා කියන එක නෑ. මේක ඇත්තටම මතු කරන්නේ මොකක්වත් නිසා නෙවෙයි. මේ කාරණාව මතු කරන්නේ පින්වතුනි ඔබ හොඳට අවබෝධ කරගන්න ඔබට මේක හොඳට තේරුම් ගන්න ඕන නිසා. හැබැයි හොඳට බලන්න මේ කල්ප විභංගයේ කියන එක හරියට තේරුම් ගත්තොතින් මේ බුදු දහමේ තිබෙන විශාල කොටසක් අපට බොහොම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේක තේරුම් ගැනීම තමයි පින්වතුනි අපි හරියටම කරන්නට ඕන දේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අති විශාල කොටස සැකයක් නැතුව තේරුම් ගන්න පුළුවන්. සැකයක් නැතුව. දැන් අපිට ජාතක කතා ගැන ලොකු තිබෙනවනේ ප්‍රශ්න. සමහර අය කියනවා ඔය උගත්‍යයි කියලා හිතාගෙන ඉන්න මෝග පඬිතුයෝ ඉන්නවනේ. ඒ මෝග පඬිතින් විසින් කරන ප්‍රකාශයක් තමයි මේ ජාතක කතා කියලා කියන්නේ ගැමි කතා, ජනවහර තිබුණු කතා. ඒ මොකද දන්නවද ඒක එක පැත්තකින් පින් උතුන තමන්ගේ මට්ටමින් හිතන්නේ.
ඔය මෝග පඬිතුයෝ ගොඩක් වෙලාවට ඉතින් ඔය මේ එහෙම අදහස් ප්‍රකාශ කරන අය ගොඩාක් වෙලාවට ග්‍රන්ථ ලියන අය. ඔය තම තමන්ගේ ග්‍රන්ථ ලියනකොට පින්වතුනි තම තමන් මේ සමාජයේවත් නැති සමහර වෙලාවට මුසාවාද ලියනවා. ඒ මුසාවාද ලියනකොට තමන් හිතනවා මේ විදියටම තමයි මේ ජාතක කතා ජාතකට්ට කතාව ලියපු ඒ ස්වාමින් වහන්සේලා මේ බොරු ලියලා තියෙන. ඒ කියන්නේ මේ සමාජයේ තිබිච්ච ගැමි කතා තමයි මේ බුද්ධ චරිතයට යොදලා තියෙන්නේ. පින්වතුනි ඔබ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්මය තුල කිසිඳු ආකාරයේ මුසාවක් පින්වතුනි නැහැ. ඒක මුසාවක් හැටියට පෙනෙන්නේ අපට අවබෝධ වෙන්නේ නැති නිසා. එනිසා ඔබ හොඳට මතක තියාගන්න ඒ කිසිම දේශනාවක් පින්වතුනි අනවබෝධයක් නැහැ. අපි ඔබට මතක් කරා ගිය දේශනාවේදී මෙවර අපි පවත්වන මාසික සදහම් වැඩසටහන මෙවර යෙදී තිබෙන්නේ මේ මාස 11 වන දින ඉරු දින උදෑසන 8 කාල වන විට අපි වැඩසටහන ආරම්භ වෙනවා. ඒ 8 වන විට ඔබ පැමිණෙන්න, අපි සවස 4 වන විට අපි දේශනාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. උදෑසන 8 සිට සවස 4 දක්වා ඒ දින සදහම් වැඩසටහන තුලින් මම ඔබට කියලා දෙනවා මේ ධර්ම රත්නය කියලා කියන්නේ මොකද්ද කියන එක. අපි දන්නේ නැහැ දැන් මං එදා ඔබෙන් ප්‍රශ්නිකුත් විමසුවයි පිළිබඳව. ඒ කියන්නේ ත්‍රිපිටකේ පොත් කීයක් තියෙනවද කියන එක. මොකද එතන ලොකු මේ කාරණාවක් එක මතු වුණා. මං ඒක ඇත්තටම මතු කරන්නේ ප්‍රධානතම හේතුව අපි ඉන්න තැන කොයි පැත්තද කියන එක තේරුම් කරවන්න. කොයි පැත්තේද? හැබැයි ඉතින් බොහෝම සතුටුදායක ප්‍රතිඵලක් තියෙනවා. බොහෝ පිරිස් සමහර පන්සල් වලට ගිහිල්ලා සමහර තැන් වලට ගිහිල්ලා මේ ත්‍රිපිටකේ පොත් කීයක් තියෙනවද කියලා ගණින බව අපට ඇතැම් තැන් වලින් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. ඒක ඉතාමත්ම සතුටුයි. මොකද අපිට මේක මෙහෙම හරි පොඩි උනන්දුවක් ඇති වෙනවනේ. මම ඔබට කියන්නේ පින්වතුනි අපි මෙන්න මේ දේ මේ විදියට ආරම්භ කරන්නේ නැති තාක්කල් මේ ගමන කවදාවත් යන්න බෑ. නිකන් ඔබ හිතන්න මේ බුද්ධ ශාසනය නෙමෙයි මේ පටන් ගැනීමක් නැතුව මේ ආපු සංසාර ගමනේ. හිතන්නකො මේ තරම් බුදුරජාණන් වහන්සේලා පහෝනේ ඇයි අපිට? පහෝනේ පින්වතුනි එකක්වත් නිසා නෙවෙයි, අපේ හැම බුදුරජාණන් වහන්සේ ශාසනයකදී මේ හිතුවේ නිවන අපි ළඟට එනකම් බලාගෙන. එහෙම නැහැ, අපි නිවන ළඟට යන්න වැඩ කරන්නට ඕන. එනිසා ඔබ හොඳට අවබෝධ කරගන්න මේ වැඩපිළිවෙල අපි මේ විදියට කරන්න මේ ඔබ කරන්න. දැන් ඔබ මේ සාමාන්‍ය පෙළ විභාගය කරා, උසස් පෙළ විභාගය කරා, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබුවා, ඔබ රස්සාවල් වෙනුවෙන් විභාග කරා, මේ සියල්ලක්ම කරේ මොකක් වෙනුවෙන්ද? ලෞකික අපේක්ෂාවන් වෙනුවෙන්. හැබැයි මේ ඉගෙන ගන්න හොඳට මතක තියාගන්න ඔබ ලෝකෝත්තර අපේක්ෂාව ඉටු කරගන්න. ඒ කියන්නේ අද ඔබ දැන් ඔබ මේ වන විට බොහෝ දෙනෙක් ධර්මයේ පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කරනවා. මොකද මං ඒකේ ඒ සාර්ථක ප්‍රතිඵල අපි දකිනවා බොහෝ ස්ථානයන්වල. ඔබට පිංගුතුනි මෙන්න මේ කාර්යය මේ විදියට අදිෂ්ඨානින් කරගෙන යන්න. මොකද්ද ඒ කාර්යභාරය? ඔබ පිංගුතුනි මේ වැඩපිළිවෙල මේ විදියට කරගෙන ගියොතින් පිංගුතුනි ඔබට කුමක්ද දන්නවද සිද්ධ වෙන්නේ? අපි හිතමු දැන් ඔන්න උදාහරණයක් ඇටියට ඔන අග්ගඤ්ඤ සූත්‍රය ඔබ ඉගෙන ගත්තනි. දැන් ඊළඟට මේ චක්කවත්ති සූත්‍රය අපි උගන්වනවා. අපි තුම මේ සූත්‍ර දෙක ඉගෙනගෙන ඉවරලා මැරුණා ඔබ. හැබැයි හොඳට අවබෝධ කරගෙන මැරුණා කියලා හිතන්න. පිංගුතුනි ඔබ ඔබේ මරණය පිළිබඳව පසුතැවිල්ලක් ඇති කරගන්න එපා. ඇයි දන්නවද? පිංගුතුනි ඔබට ඊළඟ ආත්මෙ ඉඳලා ඔබ මේ බෞද්ධ ස්ථානයක උත්පත්තිය ලැබලා ඔබ පිංගුතුනි මේ දේශනාවේ ඉතුරු ටික ඔබ ඉදිරියට කරගෙන යනවා. සමහර වෙලාවට මේ ජීවිතය ඔබ මරණයටපත් වෙලා මේ ලංකාවෙම නැවත උප්පත්තිය ලැබලා අවුරුදු කිහිපයක් යද්දි ඔබට පිංගුතුනි මේ දේශනාවම මේ විදියට පිංගුතුනි ශ්‍රවණය කරගෙන යන්න පහසුකම් පවා සැලසෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඔබට එතකොට අපි සමහර වෙලාවට ඔබ ඊළඟ භවයේදී අර නවත්තුප තැන ඉඳලා ඔබ ආරම්භ කරගෙන යනවා. ඒක තමයි මේ සංසාරයේ පිළිබඳව ඉගෙන ගන්නවා කියලා මම ඔබට මේ පැහැදිලි කරේ. සංසාරයේ පිළිබඳව.
එතකොට සසර පිළිබඳව ඉගෙනගෙන යනකොට ඔබ මෙන්න මේ වැඩ පිළිවෙල මේ විදිහට කරගෙන යන්න. ඔබ බය වෙන්න එපා. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදේ. ඔබ මේ විදිහට කරගෙන යන්න. මම ඔබට මේ පැහැදිලි කරේ පින්වතුනි. අපි මේක කොහොම හරි අවබෝධ කරගන්න කරගන්න තරමට වීරිය වඩන තරමටම තමයි අපට මේකේ පහසුව සැලසෙන්නේ. මේ ගමන යන්න පුළුවන් වෙන්නේ අත්හරින්න එපා. මේ වීරිය තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන්න එපා. ඔබ පින්වතුනි, මම ඔබට මෙවර දේශනාවේදී පැහැදිලි කරන්න අදහස් කරගෙන ඉන්නේ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුල මාසික සදහම් වැඩසටහන තුලින් මේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව අවබෝධය. ත්‍රිපිටකයේ පොත් කීයක් තියෙනවද? ඒව කොහොමද බෙදුනේ? ඒක කොහොමද අපිට ලැබුණේ? කවුද ඒව කටපාඩම් කරගෙන ආවේ? මොකද මේ ක්‍රමවේද දන්නේ නැති නිසා තමයි සමහර මෝග පඬිතුයෝ ඉදිරිපත් කරන සමහර වචන පිළිබඳව ඔබ මේ පැහැදීමකටපත් වෙන්නේ. මොකද කවුරු හරි කියපු ගමන් Tamanට ගැළපෙන්නේ නැති Tamanගේ පැවැත්මට නොගැළපෙන සූත්‍රය තිබිච්ච ගමන් ඒක අයින් කළා දානවා. දැන් ඔය කාලාම සූත්‍රේ පැහැදිලි වෙන්නේ ඒකනේ. කාලාම සූත්‍රයේ නිසා කාලාම සූත්‍රය අරගෙන ත්‍රිපිටකයේ තියෙන බොහෝ සූත්‍ර ප්‍රමාණයක් අයින් කළා දානවා. බොහෝ සූත්‍ර ප්‍රමාණයක්. පිංගොතුනි, කාලාම සූත්‍රයේ දේශනා කරේ මේ ත්‍රිපිටකයේ ධර්මයේ පිළිබඳව නෙවෙයි. මා පිටක සම්පදානේන කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ මේ පොත් පිළිබඳව නෙවෙයි. මොකද උන්වහන්සේ වැඩින්න කාලේ පොත් තිබුණෙත් නැහනේ. ඒතර කාලාමයන්ට කාලාම වැසියන්ට මොනවද පින්වේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේව පොත් කියලා. උන්වහන්සේ දේශනාව කළේ බුද්ධ ධර්මයේ පිළිබඳව නෙවෙයි. මා අනුස්සවේණි කියලා පැහැදිලි කරේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාලාම වැසියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අහන්න එපා කියලා නෙවෙයි. ඒක පින්වතුනි, කාලාම වැසියෝ ඒ වන විට බොහෝ ආගමික නායකින්ගේ දේශනාවල් අහල හිටියා. අන්න ඒ දේශනාවල් ප්‍රතික්ෂේප කරවන්න තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ අවබෝධය ලබල දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ කාලාම සූත්‍ර දේශනාව නිසා අපේ මෝග පඬිතුයෝ ටික එකතු වෙලා මේ ත්‍රිපිටකේ බොහෝ සූත්‍ර අයින් කරනවා, අභිධර්ම අයින් කරනවා, සූත්‍ර අයින් කරනවා, විනය අයින් කරනවා, අර තමන්ගේ පැවැත්මට ගැළපෙන දේවල් අයින් කරනවා, තමන්ට තේරෙන දේවල් අයින් කරනවා. ඔය අභිධර්මයේ පිළිබඳවත් එහෙමනේ. අභිධර්මයේ පිළිබඳව පිළිගන්නේ නැහැ, අවබෝධයක් ඇති කරගන්නේ. ඒ මොකද ඇත්තටම අභිධර්මයේ කියන්නේ අමාරු විෂයක්, අමාරු දෙයක්. මොකද අභිධර්මයේ කියන්නේ පින්ඔතුනි මේ එකම සූත්‍රයක්, එකටම ගලාගෙන යන සූත්‍ර දේශනාවක් තමයි අභිධර්ම දේශනාව කියන්නේ. එතකොට ඒ අභිධර්ම දේශනාව පින්ඔතුනි අපිට එකටම අවබෝධ කරගන්න ඕන. ඒක එකම සූත්‍ර දේශනාවක් පින්ඔතුනි අභිධර්මයේ කියලා කියන්නේ. ඉතින් මේක පින්ඔතුනි තේරුම් ගන්න බැරි නිසා මේක අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා ඉවත් කළා දානවා. පින්ඔතුනි මේ ධර්මයේම තිබෙනවා සූත්‍ර, විනය, අභිධර්මයේ කියලා කොටස් තුනකට පැහැදිලි කරලා. අහනවා එක්තරා භික්ෂුන් වහන්සේ නම, ස්වාමීනි මේ අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙවෙයි නේද කියලා. ඒ වෙලාවේදී අර මේ ප්‍රශ්නය මේ අහගෙන හිටපු භික්ෂුන් වහන්සේ අහනවා, මේ ඔබ විනය ඉගෙන ගත්තද කියලා අහනවා. ඊට පස්සේද කියනවා ඔව් කියලා කිව්වොතින් අහනවා ඒ භික්ෂුන් වහන්සේ මොන පැත්ත බලාගෙනද විනය ඉගෙන ගත්තේ කියලා. ඒ කියන්නේ විනය තියෙනවා පින්වත්නි ඇත්තටම අභිධර්මයේ බුද්ධ දේශනාවක් කියලා පැහැදිලි කළා. ඒ නිසා තමයි අහන්නේ මොන පැත්ත බලාගෙනද විනය ඉගෙන ගත්තේ කියලා. ඊට පස්සේද විනය ඉගෙන ගත්තේ නැහැයි කියලා කිව්වොතින් අර භික්ෂුන් වහන්සේ කියනවලු යන්න ගිහලා විස්සල විනය ඉගෙනගෙන ඉන්න කියලා. ඒ මොකද මේ ධර්මී ඉගෙන ගන්න පිළිවෙලක් තියෙනවා. විනය, සූත්‍ර, අභිධර්මයේ මෙන්න මේ විදිහට තමයි පින්ඔතුනි කොටස් ටික ගලාගෙන ඉන්නේ. එතකොට පින්ඔතුනි මෙන්න මේක අපි හරියට තේරුම් ගන්න ඕන. මම ඒ නිසා ඔබට පැහැදිලි කරලා දෙනවා අපට මේ ධර්මයේ ලැබුණේ කොහොමද? මේ කාලාම සූත්‍රය කියන්නේ මොකද්ද? අපි කාලාම සූත්‍රය පිළිබඳව වෙනම දේශනාවක් පවත්වමු. ඊළඟට මේ කාලාම සූත්‍රයෙන් අපට සූත්‍ර අයින් කරන්න පුළුවන්ද? දැන් ඔබ හොඳට තේරුම් ගන්න, කාලාම සූත්‍රය නිසා මේ පොත් අයින් කරනවා නම්, සූත්‍ර අයින් කරනවා නම්, කාලාම සූත්‍රයේ තියෙන පිංඔතුනි මේ ගලකද? නෑ, කාලාම සූත්‍රයේ තියෙනෙත් මේ පොතේනේ. ඉතින් අපිට ওই කාලාම සූත්‍රය අයින් කරා නම් මං හිතනවා ගොඩක් ප්‍රශ්න විසඳෙයි කියලා. කාලාම සූත්‍රය අයින් කරලා දැම්මනම් ඒ නිසා මහාචාර්ය වුණා කියලා, මේ මෙයා මේ විෂය සම්බන්ධ ඉහළ දැනුමක් තිබුණයි කියලා
කරන ප්‍රකාශයන් පිළිබඳව පින්වතුනි බුද්ධ දේශනාවට වඩා හිලින් හිතන්න යන්න එපා. මොකද ඔබ හොඳට තේරුම් ගන්න මේ බුද්ධ දේශනාව කියලා කියන්නේ නිර්මල පිරිසිදු ධර්මයක්. ඒ පිරිසිදු ධර්මය අපි හොඳට තේරුම් ගන්නට ඕන. මම ඔබට පැහැදිලි කරේ මේ සූත්‍ර අපිට මොකටද අපි ඉගෙන ගන්නේ. ධර්ම ඉගෙන ගන්නේ නැති කෙනෙකුට කවදාවත් නිවන් මඟට යන්නට බෑ. ඉතින් මේ අද චක්කවති සූත්‍ර දේශනාව පින්වතුනි ආන් ඒ වගේ අර කල්ප විභංග පිළිබඳව අපි ඔබට දේශනාවක් කළා. ඒ කල්ප විභංගයේදී පින්වතුනි අපි ඔබට තේරුම් කරලා දුන්නා අන්තර කල්ප කියලා එකක් තියෙනවා. මහා කල්පයකට අන්තර කල්ප කීයක් තියෙනවද සම්පූර්ණයෙන්ම? මහා කල්පයකට අන්තර කල්ප 256යි. මහා කල්පය ප්‍රධාන කොටස් කීයකට බෙදෙනවද? ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. අසංඛ්‍ය කල්ප 4 කියලා කොටස් 4කට බෙදෙනවා. එක අසංඛ්‍ය කල්පයකට අන්තර කල්ප කීයක් තියෙනවද? අන්තර කල්ප 64ක් තියෙනවා. එතකොට 64ව 4ක් තමයි 256ක් වෙන්නේ. එතකොට ඒ මහා කල්පේ ඇයි පින්වතුනි අසංඛ්‍ය කල්ප 4ක් කියලා 4කට බෙදෙන්නේ? පළවෙනි අසංඛ්‍ය කල්පේ, ඒ කියන්නේ පළවෙනි අන්තර කල්ප 64දී තමයි මේ පෘථුවිය තියෙන්නේ. දෙවෙනි අන්තර කල්ප 64දී තමයි පෘථුවිය විනාශ වෙන්නේ. පෘථුවිය කියන්නේ අර ආභස්සර බ්‍රහ්ම ලෝකෙට පහලින් තියෙන මහා බ්‍රහ්මයේ බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරෝහිතයේ කියන මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලාම පහලට තියෙන සියලුම ලෝක ටික විනාශ වීම. එතකොට එහෙම විනාශ වෙනවා, විනාශ වෙන ක්‍රම කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ගින්නෙන්, ජලයෙන්, වාතයෙන්. ඊළඟට පින්වතුනි මේ අසංඛ්‍ය කල්ප 60 අසංඛ්‍ය කල්පයකින්, ඒ කියන්නේ අන්තර කල්ප 64 දෙවෙනි අසංඛ්‍ය කල්පයේදී විනාශ වෙනවා. තුන්වෙනි අසංඛ්‍ය කල්පයේදී මොකද වෙන්නේ? ඒ කියන්නේ තුන්වෙනි අන්තර කල්ප 64දී මේ පෘථුවිය, දිව්‍ය ලෝක, මේ දුගති කිසිවක් තිබිච්ච තැනක්වත් හොයාගන්න නැති වෙනවා. නිකන් හිස් අවකාශයක් තියෙනවා. ඊළඟට හතරවෙනි අන්තර කල්ප 64දී මොකද සිද්ධ වෙන්නේ? නැවතත් මේ ලෝකය ආරම්භ වීම පටන් ගන්නවා. ආරම්භ වීම කියන්නේ මේ ලෝක ටික හැදෙන්න පටන් ගන්නවා. ටික 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 මේක එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා හැදෙනවා. කොච්චර කාලයක් හැදෙනවද? අසංඛ්‍ය කල්ප එකක්. එහෙම නැත්නම් අන්තර කල්ප 64ක් හැදෙනවා. ඔන්න ඔය ඊළඟට මම ඔබට තේරුම් කරා මොකද මේ අන්තර කල්පය කියලා කියන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ චක්කවති සූත්‍ර දේශනාව පුරාවටම, චක්කවති සූත්‍රයේ පුරාවටම කතා කරන්නේ ඔන්නය අන්තර කල්පයක පින්ඔතුණි ස්වභාවය. අන්තර කල්පයක ස්වභාවය තමයි මේ චක්කවති සූත්‍ර දේශනාවෙන් කතා කරන්නේ. මම සාරාංශයක් වශයෙන් කිව්වේ ඒකයි. අපි කිව්ව අන්තර කල්පයේ පිළිබඳව ඔබට පොඩි අවබෝධයක් දුන්නා. ඒ තමයි අර මිනිසාගේ ආයුෂ අඩු තැනේ ඉඳලා මිනිසාගේ ආයුෂ ඉහළ තැනට ගිහිල්ලා ආයෙමත් මිනිසාගේ ආයුෂ අඩුම තැනට ගමන් කිරීම. ඒක මන් ත්‍රිකෝණාකාරව ඔබට සතහන් කරගන්න කිව්වනේ. එමනම් මේක අද චක්කවති සූත්‍ර දේශනාව වෙනම පොතක, ඒ කියන්නේ ඔබ CR පොත් ගත්ත අය ඉන්නවා නම් ඒකේ ඊළඟ පිටුවෙන් ආරම්භ කරන්න. එම නැත්නම් කොළවල ලියාගත් අය ඉන්නවා නම් වෙනම කොළයකින් ආරම්භ කරන්න. එතකොට මේක තව ටිකක් ඔබට තේරුම් ගන්නකොට කල්ප විභංගයේ පිළිබඳවත් ලොකු අවබෝධයකට යන්න පුළුවන් කමක් ලැබෙනවා. එතකොට මේ චක්කවති සූත්‍ර දේශනාව තුලින් පින්වතුනි ඔබට ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ අර මිනිසාගේ අවමාවුෂ. අවමාවුෂ කියද අවුරුදු 10යි. උපරිමාවුෂ යනවා අවුරුදු අසංඛ්‍යා. ඒ කියන්නේ 1.140ක් දක්වා ආවුෂ යනවා. ඊළඟට පින්වතුනි ආයෙමත් අවුරුදු 10ට අඩු වෙනවා. මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. මේක තමයි මේ ලෝකේ පැවතගෙන යන විදිය, ක්‍රමවේදය පින්වතුනි. එතකොට දැන් අපි ඉන්නේ ආයුෂ අඩු මට්ටමේ. ඒ කියන්නේ අර ඉහළට යන එකට කියනවා උත්සර්පණී, පහළට යන එකට කියනවා අපසර්පණී කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ උත්සර්පණී සහ අපසර්පණී, එහෙම නැත්නම් අවුරුදු 10 ඉඳලා ඉහළට යෑම, ඊළඟට අසංඛ්‍ය ඉඳලා ආයෙමත් අවුරුදු 10ට අඩුවීම කියන මෙන්න මේ කොටස තමයි පින්ඔතුනි මේ දේශනාවෙන් සාකච්ඡා කරනු ලබන්නේ. එතකොට පින්ඔතුනි මේ
සූත්‍ර දේශනාව තුලින් ඔබට පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කාරණාව පිළිබඳව. ඉතින් පින්වතුනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ චක්කවති සියනාද සූත්‍රයෙන් මේ අන්තර්කල්පය හොඳට තේරුම් ගන්න පුළුවන්. ඔබට තියෙන ප්‍රශ්න ගැටළු ඔක්කොම මේකෙන් निराකරණය කරගන්න පුළුවන්. ඉතින් තව ප්‍රශ්න ගැටළු ඔබට ඉදිරිපත් වෙනවා නම් මම ඔබට මතක් කර එකයි, අපිට සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයේ තුලට එදින ඔබට ඒ ප්‍රශ්න ඔබ ලියාගෙන සටහන් කරගෙන ඉන්න. අපි ඒ වාට එතනදී හෝ එම නැත්තම් මේ සාකච්ඡාවකදී වගේ පිළිතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපි සූත්‍ර දේශනාව ආරම්භ කරමු. චක්කවති සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදියයි. සූත්‍රයේ තියෙන්නේ පින්ඔතුණි දීඝනිකායේ 3 පොතේ 95 පිටුව. එහෙම නැත්තම් දීඝනිකායේ 3 පොතේ 3 සූත්‍ර දේශනාව 95 පිටුවේ තියෙන්නේ චක්කවති සූත්තං කියලා තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. සූත්‍රය ආරම්භ වෙන්නේ මෙහිමයි. ඒකං සමයං භගවා මගදේසු විහරති මාතුලායන් తత్రకో భగవా బిక్కు ఆమంతేసి బిక్కవోతి బదంతేతి తే బిక్కు భగవతో పచ్చస్సోసుం భగవా ఏ తదవోచ బుదురజానన్ వహన్సే పింగొత్తుని ఎక్తరా సమయక మగద కియన రటే ఎసొలస్ మహా మగద రట మగద జనపదే మే మగద రటే పింగొత్తుని మాతులా కియన నగరే వెడవాసే కరనవా ఏ කාලේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි කියන වචනින් පින්වතුනි භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. බික්කවෝති කියලා ආමන්ත්‍රණය කරනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරයින් පස්සේදී බදන්තේති තේ බික්කු භගවතෝ පච්චසෝසුං. ඒ කියන්නේ පින්වත් වහන්ස එකනර එහෙමයි ස්වාමීනි කියන වගේ වචනෙන් පින්වත් වහන්සේයි කියලා භික්ෂූන් පිළිතුරු ලබලා දුන්නා. කියන්නේ නැවත අහපු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු වචනියට ඒ වචනයට පිළිවදන් ලබලා දුන්නා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදියට පින්ඔතුනි දේශනාව ආරම්භ කරනවා. මේකේ අට කතාවේ පැහැදිලි කරනවා පින්ඔතුනි මෙනි මේ කොටසේ මාතුලාය කියන ගමට තමයි භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ. දැන් එක සැරේම මේ බුදුරජාණන් වහන්සේ විචුන් වහන්සේලා පිරිසක් ළඟට ගිහිල්ලා මෙහෙම දේශනාවක් පැවැත්වුවේ නැහැ. මේක අට කතාවේ පෙන්වලා දෙනවා පින්ඔතුනි මාතුලාය කියන ගමට වැඩම කරපු විදිය. භාග්‍යවතුන් වහන්සේ විචුන් වහන්සේලා වැඩ සිටපු ස්ථානයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. ඒ වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ බලනවා, ඒ කියන්නේ ලෝකයේ දිහා මේ පිරිස මොන වගේ පිරිසක්ද, මේ පිරිසට නිවන් අවබෝධයට යන්න පුළුවන්ද. ඉතින් මේ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ මාතුල කියන නගරෙහි ඉන්න මාතුල නගර වැසියන්ට, ඒ කියන්නේ ඒ රජවරුන්ට ආදී පිරිසට නිවන් මඟට යන්න පුළුවන් විදිහේ පුණ්‍ය ශක්තියක් තියෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානියට වැඩම කරලා ඒ ස්ථානීහි පිණ්ඩපාතය වළඳලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් ඒ නගරවැසියෝ ලබලා දුන්නා. ඒ දානය වළඳලා ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේ කිසිම ධර්ම දේශනාවක් නොකොට ඒ ස්ථානයේ වැඩම කළා. ඇතර මෙහිම ධර්මදේශනාවක් නොකර භාග්‍යවතුන් වහන්සේ ස්ථානයේ වැඩම කළේ. දැන් භාග්‍යවතුන් වහන්සේ බොහෝ වෙලාවට නිහඬව තමයි බොහෝ දේවල් කටයුතු කරන්නේ. කියන්නේ භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් කවදාවත් කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. මට මේ දේ අවශ්‍යයි, මේ දේ ඕන කියලා ඉල්ලන්නේ නැහැ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමවේදයක්. භාග්‍යවතුන් වහන්සේ කිසිම වෙලාවක මිනිසුන්ට එක සැරේම යම් යම් දේවල් ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඒක දැන් මෙතනදීත් භාග්‍යවතුන් වහන්සේ අර අනුමෝදනා දේශනාවක් නොකරපු නිසා මිනිස්සු කල්පනා කරා මෙහෙම. ඔවුන් හිතුවා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනාවක් කරේ අපින් වරදක්වත් උනාද දන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම මෙතන සිද්ධ වුණේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා මෙතනට බොහෝ දෙනෙක් බණ අහන්න එනවා. හැබැයි
බණහන්න බොහෝ දෙනෙක් ආවට ඒ බණහන්න එන අය, ඒ කියන්නේ බණ ධර්ම දේශනාවල් ශ්‍රවණය කරන්න එන අයට ඉන්න පහසුකම් මේ ස්ථානේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානේ ධර්ම දේශනාව ආරම්භ කරේ නැහැ. ඇයි? දැන් බොහෝ දෙනෙක් බණහන්න එනකොට ඒ ධර්ම ශ්‍රවණයට එන ඒ පිරිසට වාඩි වෙන තැනක් නැති වෙනකොට උන් අපහසුතාවයට පත් වෙනවනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දකින්නවර ධර්මය අවබෝධ කරගන්න පිරිසට ඒක බාධාවක්. ඒකත් හොඳට අපි අවබෝධ කරගati යුතු කාරණාවක්. අපි ධර්ම දේශනාවල් සූදානම් කරනකොට ඒ ධර්ම ශ්‍රවණය කරන පිරිසට පහසුවෙන් ධර්මීය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් උදා වීම විශාල වටින දෙයක්. මොකද දැන් යම් යම් තැන්වල අපි දේශනාවල් වලට වැඩම කරද්දී බොහෝ අවස්ථාවන් වලදී අපි දැකලා තිබෙනවා එවැනි පහසුකම්, කියන්නේ බොහෝම කලාතුරකින් දකින්න ලැබෙනවා එවැනි පහසුකම් නැති ස්ථාන. සමහර වෙලාවට මිනිසුන්ට නිසියාකාර වාඩි වෙන්න ස්ථානයක් වගේ නැති අයවා ඒ වගේ තැන් තියෙනවා. ඉතින් අපි ධර්මදේශනාවක් සිද්ධ කරනකොට ඒ සැලසුම් පින්වතුනි ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් වටිනවා. දැන් ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් බලන්නකෝ රාජ්‍ය නායකයෙක්ව ගෙන්වනකොට කොච්චර වටින විදියට අපි වැඩ කටයුතු කරනවද? දැන් මෙතනදී මම මේ පැහැදිලි කරන්නේ මේ ස්වාමින් වහන්සේ නමක් වඩම්මන නිසා ඒ පහසුකම් දෙන්න ඕනේ කියන එක නෙවෙයි. අපි පින්වතුනි එතනදී තේරුම් ගන්න ඕන කාරණාව තමයි ධර්මදේශනාවකට ස්වාමින් වහන්සේ නමක් වඩම්මද්දී වඩම්මන්නේ ස්වාමින් වහන්සේ නෙවෙයි. ඔබ එතන කරන සෑම දෙයක්ම පින්වතුනි ධර්ම රත්නිය වෙනුවෙන් කරන දෙයක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම රත්නියට තමයි සියල්ලක්ම කරන්නේ. එතකොට ධර්ම රත්නිය වෙනුවෙන් තමයි සියලු පහසුකම් ඔබ සපයන්නේ. ස්වාමින් වහන්සේට පාන වර්ග පූජා කරත්, පරිස්කාර පූජා කරත්, ආසනයක් පිළියෙල කරත් හොඳට මතක තියාගන්න මේ සෑම දෙයක්ම පින්වතුනි කරන්නේ ඔබ හොඳට අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නිය වෙනුවෙන්. ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේ නෙවෙතනදී වඩම්මන්නේ, ස්වාමින් වහන්සේ වඩම්මන්නේ ධර්ම දේශනාව කරවගන්න. හැබැයි එතන ඒ ස්ථානයේහි අපි අවබෝධය ඇති කරගන්න ඕන මේ වැඩ ඉන්නේ ධර්ම රත්නිය. ඒක පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක්. දැන් ඒ ස්ථානයේ සමහරලාවට අපි බුද්ධ ප්‍රතිමාන් වහන්සේ නමක් තැන්පත් කරනකොට ඒ බුද්ධ ප්‍රතිමාන් වහන්සේ අර ධර්ම දේශනා කරන දේශිකාණන් වහන්සේට වඩා ඉහළින් තැන්පත් කරන්නට ඕන. ඒ හේතුව තමයි ඒ බුදුරජාණන් වහන්සේ තමයි ඉහළින් වැඩ ඉන්නේ. ඊළඟට ධර්මය තමයි දෙවෙනි තැන. ඊළඟට පින්වතුනි මහානායක හාමුදුරුව කෙනෙක් ඇවිලෙදාට බණ ඇහුවා. ඒ මහානායක හාමුදුරුවත් වාඩි වෙන්න ඕන පින්වතුනි අර ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේට වඩා පහළ ආසනයකින්. ඒක තමයි ක්‍රමවේදේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ ඉහළව ධර්ම රත්නේ දෙවනුවට සංඝ රත්නේ පින්වතුනි තුන්වනුවට තමයි වැඩ ඉන්නේ. එතකොට ඉන්න සියලුම දෙනා පින්වතුනි වාඩි වෙන්න ඕන පහළේ. ඊළඟට පින්වතුනි අනිත් කාරණාව තමයි අපි ධර්මය ශ්‍රවණය කරද්දී පින්වතුනි අපි අනේක විද අකුසල් කරගන්න අවස්ථාවල් තියෙනවා. දැන් සමහර වෙලාවට මම දැකලා තියෙනවා සමහර පිරිස් ධර්ම දේශනාව පටන් ගත්ත වෙලාවට එනවා. ඇවිල්ලා පින්වතුනි ඉස්සරහිම වාඩි වෙනවා. අර මිනිස්සුන්ගේ උඩින් පැන පැන ඇවිල්ලා ඉස්සරහිම වාඩි වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ඔබ ප්‍රභු කෙනෙක් වුණත් ධර්ම දේශනාව පටන් ගත්තෙන් පස්සේදී ඒ ධර්ම ශාලාවට බාධාවක් වෙන වැඩ කරන්න එපා. මොකද ඒ බාධා කරන වාරයක් වාරයක් ගානේ පින්වතුනි ඔබට මහා අකුසල කර්ම තමයි අයිති වෙන්නේ. මහා අකුසල කර්ම. ඒ නිසා මොකද ඇයි අර දැන් අපි හිතමු බණ දේශනාව පවත්වන වෙලාවට කවුරු හරි කෙනෙක් එතනින් නැගිටලා ගියොත්, එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එතනින් වාඩි වුණොත් පින්වතුනි ඒ එන කිනා හෝ යන කිනා නිසා ධර්මශාලාවට බොහෝ කැළඹීමක් ඇති වෙනවා. දේශිකාණන් වහන්සේගේ ධර්මය පින්වතුනි බිඳීමකට පත් වෙනවා. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න මෙන්න මේ කාරණාව පින්වතුනි අවබෝධ කරගන්න නැත්නම් අපි බණ අහන්න ගිහිල්ලා පින්වතුනි අනේක විද අකුසල් කරගන්නවා. මොකද දැන් ඉතින් ඔය සමහර අය නම් ඕන වටිපාවට තිනා ඉන්නවා. බණක් එහෙම කියනවා කිව්වම ඔය දැන් ගෙවල් වල එහෙම කරන ධර්ම දේශනාවල් වලදී මම මේක නිතරම කියලා තියෙනවා. ඉතින් විවිධ පුද්ගලයෝ එනවා.
සමහර අය අවංකව බණ අහන්නිනවා. ධර්ම ශ්‍රවණී කිරීමේ අරමුණින් මෙනවා. ඊළඟට තවත් සමහර අය ධර්මය දේශනා ශ්‍රවණී කිරීමේ අරමුණින් නෙවෙයි යුතුයකම් ඉටු කරන්න එනවා. ඊයාලා නම් ඉතින් ගොඩක් කාලවට ඉන්නේ ඉතින් අන්තිමටම තමයි ඊයාලා ඉතින් කොහොමත් බාධා කරන්නේත් නැහැ. ඒ මොකද ඔය යුතුයකම් ඉටු කරන්න බණ අහන්න එන අය ගොඩාක් කාලවට ඉතින් ගෙදර ආයත කෝල් එකක් දීලා අහනවා අද කීයටද බණ පටන් ගන්නෙ. ඉතින් ඔන්න කියනවා 7ට පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේදී ආලා ඉතින් අනුමාන කරන 7 ඉඳලා 8 විතර වෙනකන් බණ කියන්නේ. දැන් ඉතින් ඔන්න සාමින් වහන්සේ 7ට වැඩම කළ ධර්මදේශනාව ආරම්භ කරනවා. ඉතින් අර පිරිස ඉතින් බලනවා 7:45 විතර බලන හිතනවා දැන් ඔන්න බණ ඉවර වෙන වෙලාව වෙන්නේ නැති කියලා. ඊළඟට ධර්මදේශනාව අවසන් වෙන වෙලාව වගේ කියලා හිතලා ඔන්න ඊට පස්සේදී ලේස්ති වෙලා හිමිහිමීට කිසියම් ගාණක් නැතුව කඩේකට ගිහිල්ලා සීනි මුලකුත් උස්සගෙන ඔන්න එනවා. ඒ ඇවිල්ලා ඉතින් අර පාර ළඟට වෙලා ගේට්ටුව ළඟට වෙලා අරකත් උස්සගෙන ඉතින් බලාගෙන ඉන්නවා. ඔය අතරතුර බැරි වෙලාවක්වත් දේශිකානන් වහන්සේ අටහමාර විතර වෙනකම් බණ කිව්වොත් ඔන්න ඊට පස්සේ බණින්න ගන්නවා. ඒ බණින්න ගන්නේ අනේ මේ මෙතන අපි කොච්චර වෙලා වෙනවද බලන්නකෝ, මේ මෙච්චර මොනවද මේ බණ කියවන්නේ, ඔච්චර කියවන්න ඕන දේවල්ද කියලා අර මුල ඉඳලාම බණ අහගෙන හිටියා වගේ බණින්න ගන්නවා. මහා කුසල් ගොඩක් කරගන්නේ. ඔය ඉතින් ඔය පරක්කු වෙලා නම් බණවලට ඉන්නේ. ඇත්තටම මෙහෙම අවංකව එනවා පිරිස වැඩටත් ගිහිල්ලා වැඩ ඇරිලා අන්තිම මොහොතේ හරි බණ අහන්න කියලා හිතාගෙන. යාලා පහුවෙලා ආවත් ඇවිල්ලා අර කොහේ හරි තැනකින් වාඩි වෙනවා. ඔය සම අනිත් අය ඉන්නේ පිංඔතුණි ඇත්තටම කෑම කන්න බලාගෙන. ඇයි එක වේලක් ඉතින් අද කාලේ සම්පූර්ණ වෙනවයි කියලා කියන්නේ කොච්චර වටිනවද නේද? සම්පූර්ණයෙන්ම තමන්ගේ ආදායමෙන් කොටසක් ඉතුරු වෙනවනේ ඉතින් එක වේලක් සම්පූර්ණ වීම කියන එක. ඉතින් අර දරුමල්ලුත් ටික එකට එකතු වෙලා අර විදියට ඇවිල්ලා ඉතින් මේ කෑම කන්නම තමයි ඉන්නේ. ඉතින් ඒ කෑමේ අරමුණින් එන പ്രേත කොටසක් තමයි එතනට එන්නේ. ඉතින් ඒ ඇවිල්ලා අර මිනිස්සුන්ගේ බණ අහපු මිනිස්සුන්ගේ මනසවල් පවා වෙනස් කරනවා අර විදියට එක එක විදියට බැනලා. මින්ගොතර මිනි මේව හොඳට තේරුම් ගන්න. ඔබ මේ දේවල් වලින් කරගන්නේ අප්‍රමාණ අකුසල්. ඊළඟට අනිත් එක තමයි දැන් සමහර වෙලාවට ඔය බණ අහන්න ඇවිල්ලා පාවහන් දාගෙන බණ අහනවා. හොඳට මතක තියාගන්න. ඔය පාවහන් කියලා කියන්නේ තින් සෙරෙප්පු සපත්තු වගේම මේස් පැලඳවීමත් පාවහන්. ඔබට යම්කිසි රෝගාබාධයක් නැත්තම් මේස් පැලඳවීමත් පාවහන් කියන එක හොඳට තේරුම් ගන්න. එහෙම පිංඔතුනි පා දෙක වහගෙන ඒ විදියට පිංඔතුනි ඔබ ධර්ම ශ්‍රවණය කරොත් හොඳට මතක තියාගන්න. එහෙම ධර්මීය ශ්‍රවණය කරන ඇත්තෝ සංසාරයේ බොහෝ කාලයක් යනකම් මේ මහ පොළොට පය ගහන්න බැරි වෙන විදියට ජීවත් වෙන්න වෙනවා. ඒ කියන්නේ ඔය කකුල් කොර වෙලා ඊළඟට පාදවල අධික තුවාලයේදීලා පාද අහිමි වෙලා ඒ විදියට පිංඔතුනි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි, ඔන්න ඔය ධර්ම රත්නයේ වෙනුවෙන් කරන අගහුරුවේ. ඊළඟට චෛත්‍ය වලට පාදක දාගෙන, ඊළඟට ධර්ම දේශනා කරන දේශිකානන් වහන්සේට පාදක දාගෙන ඒ විදියට කිරීම තමයි බොහෝ අකුසල කර්මයිති වෙන්නේ. ඒ නිසා ඔබ නිකන් ඇවිල්ලා පිංඔතුනේ අකුසල කර්ම කරගන්න එපා. බිම්බිසාර රජතුමා නිවන් දකින්න තරම් පුණ්‍ය ශක්තියක් කරලා තිබෙච්ච මේ බිම්බිසාර රජතුමා අන්තිම වෙලාවේ බලන්නකෝ එතුමාට මොකද සිද්ධ වුනේ. පාදක තුවාල වෙලා කකුල් පළලා ඒ තරම් අධික වේදනාවකට පත් වුණා. ඉතින් එහෙමනම් නිවන් දකින ආත්මයටත් මේ බලපෑම කොච්චර විදියට සිද්ධ වෙනවාද කියනක ඔබ හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්මයට ගරු කිරීම අනිවාර්යම අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මේව ඔබට සැලකිලිමත් වෙන්න ඊළඟට ඔය බණ අහන්න යනකොටම ඇතුල් වෙනකොටම ඔබේ ජංගම දුරකථනයේ ක්‍රියා විරහිත කරගන්න. මොකද ඒකත් බාධාවක්. ඒකත් ඔබට අකුසල කර්ම රැස්වීමට බාධා. මොකද ඒක නොදැනුවත් උනායි කියලා කියන්න එපා. ඒක පිංඔතුණ නිදහසට කරුණක් නෙවෙයි. ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න ඒකත් පිංඔතුණ අපට මේ ධර්ම රත්නයට බාධා කිරීමේ අකුසල කර්මයට පිංඔතුණ ඒකත් අයිති වෙනවා. ඊළඟට පිංඔතුණ මෙන්න මේ මම මේ කරුණ ටික පැහැදිලි කර මේ භාග්‍යවතුන් වහන්සේ පවා දේශනාවක් දේශනා කරන්න ගියාම ඒ දේශනාවේ වටපිට පිංඔතුණි උන්වහන්සේ සැලකිලිමත් වුණා. එනං අපි දේශනාවක් පවත්වනකොට දේශනාවක් සූදානම් කරනකොට ඒ වටපිටාව පිංඔතුණි හොඳ සැලකිලිමත් භාවයක් තිබීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. මොකද එතන කටයුතු කරන්නේ පිංඔතුණි ධර්ම රත්නෙ වෙනුවෙන්.
ධර්ම රත්නේ වෙනුවෙන්ම තමයි ඒ ස්ථානයේ පිංඔතුනි අපි වගකීමකින් වැඩ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ දැන් අද කාලේ ලොකු මේ රැල්ලක් ඇදිලා තියෙනවා මේ ධර්ම දේශිකාණන් වහන්සේලාට පිංඔතුනි අධික ලෙස නිගහ කරන නින්දහ කරන ස්වභාවයක් පිංඔතුනි සමාජය තුළ එන්න එන්නම වර්ධනය වෙලා තිබෙනවා. ඒ පහත් වැඩේ කරන්න එපා පිංඔතුනි. මොකද දැන් සමහර අය හරියට දොස් කියනවනේ ධර්ම දේශනා කරන දේශිකාණන් වහන්සේලා යම් යම් තැන්වල දේශනා පවත්වද්දී අධික ලෙස චෝදනාවකට ලක් කරනවා. ඔබ හොඳට මතක තියාගන්න ඒ බණින්නේ දේශිකයන් වහන්සේට නෙවෙයි, ඒ බණින්නේ පිංඔතුනි ධර්ම රත්නෙට. හැබැයි මෙහිමයි අධර්මයේ කියනවනම් ඕන වෙලාවක බණින්න. දැන් මට වුණත් කමක් නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට පිටින් කියලා දේශනාවක් කරනවනම් ඒ වෙලාවට මට චෝදනාවක් කරත් මමේ වැරද්ද අනතිමානිය බාර ගන්න මම සූදානම්. මොකද මම කැමති ඒ වැරද්ද මං හදා ගන්න. ඒකට පිංඔතුනි චෝදනා කරන ඔබ බය වෙන්න එපා. මොකද ඒක භාග්‍යවතුන් වහන්සේ ඉල්ලලම තියෙන එකක් දේශිකාණන් මේ සිව්වන පිරිසගෙම. ඒ නිසා ඔබත් ඒකට අයිති ඒකට චෝදනා කරන්න. හැබැයි අද කාල ලුකු රැල්ලක් ඇදිලා තියෙනවා මේ දේශිකාණන් වහන්සේලාට දොස් කියනවා. තැන් තැන්වල කියලා බණ කියනවා. ඕම බණ කියලා මොකටද? පිංඔතුනි දැන් ওই මම පෞගේ කාලේ දැක්කා ওই ලංකාවට පිංඔතුනි මේ ඉන්දියාවේ ඉන්න ගායකයෝ ගෙන්නල සින්දු කියෙව්වා. ඉන්දියාවේ ඉන්න නළුලිලියෝ ගෙන්නවල එක එක වැඩසටහන් කරා. හිතන්න පිංඔතුනි මිලියන කීයක් වියදම් කරනවද ඒ එක දෙයක් වෙනුවෙන්? එතකොට පිංඔතුනි සමහර ඒවා දැන් එතන නරඹන්න යන්න ඒ නරඹන ප්‍රේක්ෂකින්ගෙන් පිංඔතුනි සුළුපටු මුදල් නෙවෙයි අය කරන්නේ. අඩුම ප්‍රවේශ පත්‍රය 2500යි 5000යි ඊළඟට ඉහළම යන්නේ 12500යි 10000යි ওই වගේ ප්‍රවේශ පත්‍ර තියෙන්නේ. ඒතර බලන්න පිංඔතුනි මේ මෙහෙම දීලා දහස් ගණන් පිරිස ඒ තැන් වලට යනවා. ඉතින් ඒ තැන් වල ගිහිල්ලා යම් යම් මේ ප්‍රසංග පවත්වන මං කියන්නේ ප්‍රසංග පවත්වන එපා කියලා නෙවෙයි හා කියලා කියන්නේත් නෑ. ඒක තම තමගේ ඥාණයෙන් කරගන්න ඕන දෙයක්. පිංඔතුනි මම මේ කියන්නේ මට අද වෙනකම්ම දුරකතන ඇමතුමක් ලැබිලා නැහැ. අපේ හාමුදුරනේ බලන්නකො මේ ගායකයෝ ගෙන්වල මේ වගේ වැඩසටහන් කරනවා. අපරාධිනිය සල්ලි ටික අරගෙන මේ අහිංසක මිනිසෙකුට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් ওই දුප්පත් මිනිසුන්ට කන්න බොන්න ටිකක් දුන්නා නම් කොච්චර වටිනවද? ඔය වගේ දුරකතන ඇමතුමක් ඇත්තමයි මේ වෙනකන් තාම කාගෙවත් මට ඇවිල්ලා නැහැ. හැබැයි බණ කියවනකොට ඊළඟට මේ ඔය ධාතු වන්දනා මේ පින්කම් කරනකොට අනන්තව පිංඔතුනි හිම දුරකතන ඇමතුම ඇවිල්ලා මට දොස් කියලා තියෙනවා. මෙහෙම දේවල් ඔබල අහන්සේලා දැනුවත් වෙලා මේව නවත්තන්න කියලා. මොන්න තරම් පහත් වැඩක්ද පිංඔතුනි? මොකද ඒක වන්දනා කරන වාරයක් ගානේ ධර්ම දේශනාවක් පවත්වන වාරයක් ගානේ පිංඔතුනි ඔබ හොඳට මතක තියාගන්න ඒ කරන හැම කෙනෙකුටම මොන යම්මෝ පැත්තකින් පින් සිද්ධ වෙනවා. දැන් සමහර අය ඉන්නවා ධර්ම දේශනා පවත්වන තැන්වල බණ අහන්නේ නැහැ. හැබැයි දේශනාවල් පවත්වන තැන්වල සංවිධානය කරන සූදානම් කරන. ඉතින් ඒකත් ඒ මිනිස්සුන්ට මොනව හරි පිනක් නේ. පිංඔතුනි මේ පිනට ගරහන්න පුරුදු වෙන්න එපා. වාද විවාද ස්වරූපයෙන් පිංඔතුනි මේ ධර්මයේ ගැන පිංඔතුනි තීරණය කරන්න එන්න එපා. නිකන් ඒක තමන්ගේ බුද්ධියක් නෙමෙයි, තමන් තුළ පවතින මහා අඥාන ස්වභාවයක් පිංඔතුනි. නැතනම් දැන් මේක කෙනෙක් කියාවේ අපේ ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාවල් නැතුවද මේම කියන්නේ කියලා. අනේ නෑ, ඇත්තටම මම නම් හරි කැමති ධර්ම දේශනාවල් නොපවත්වා විවේකීව වැඩ ඉන්න. ඒ මොකද තියෙන කටයුතු රාජකාරී කටයුතු දිහා දකිද්දි වැඩ කටයුතු දිහා දකිද්දි අධික කාර්ය බහුල වෙන සමහර දවස් වලට මේ වැඩ කටයුතු වලට ගියාම මම මේක නෙවෙයි කියන්නේ. නැත්නම් මේකත් කවුරු හරි අල්ලගෙන චෝදනාවක් කරන්න පුළුවන් මේ ස්වාමින්වහන්සේට මේ ධර්ම දේශනාවල් වලට වඩින්න ඕන කමට කරන ප්‍රකාශයක් කියලා. අනේ නෑ, අපේ දන්නවා මේ සමහර දේශිකයන් වහන්සේලා අධික දුකක් විඳිනවා පිංඔතුනි මේ දේශනාවල් පවත්වන්න ගියාම. සමහර වෙලාවට එක දේශනාවක් මාතර, අනිත් දේශනාව කොළඹ, තව දේශනාවක් තියෙනවා ගාල්ලේ. තීහිම දේශනාවල් පිංඔතුනි අධිකව තියෙනවා. නිකන් ඔබ හිතන්නේ පිංඔතුනි මාසෙකට පැය 7ක් 8ක් පිංඔතුනි 10ක් 12ක් වාහනයක යන්න ගියොතින් මොනතරම් දුකක්ද කියලා හිතන්නකෝ. ඒක සැපද්ද පිංඔතුනි? නෑ, මේකට ඇවිල්ලෝන බලන්න බාහිරින් ඉන්න කෙනෙකුට පේනව ඇති මේක සැපක් කියලා. මෙතනට ඇවිල්ලා බලන්න පිංඔතුනි මොකද්ද මේකේ තියෙන වේදනාව කියන එක. නමුත් මේ තරම් ආශාවෙන් කරන්නේ මොකක් නිසාද?
එකම දෙයයි තියෙන්නේ මේ බණ කිවීම පින්ඔතුනි මහා පිනක්. නිකම්ම ඉඳගෙන පින් වඩා ගන්න පුළුවන් ක්‍රමයක් පින්ඔතුනි මේ දේශනාවල් වලට වැඩම කිරීම, ධර්ම දේශනාවල් පැවැත්වීම. එක මිනිස්සේ පින්ඔතුනි යහපත් මඟකට ගන්න පුළුවන් නම් ඒක මොනතරම් පිනක්ද කියලා හිතන්න. මම මේ ඔබට මේ දේශනාව අතර කොටසක් පැහැදිලි කරේ ඇත්තටම චක්කවති සීනාද සූත්‍රය අපි දිගට සාකච්ඡා කරමු. මෙන්න මේ වගේ කරුණු පින්ඔතුනි අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඉතින් පින්ඔතුනි අර මම පැහැදිලි කරගෙන ආවේ මේ මාතුල කියන නගරයේ බුදුරජාන් වහන්සේ එතන ධර්ම දේශනා නොකරේ අර නිසා. හැබැයි පිරිස හිතුවා අපෙන් වරදක්වත් උනාද දන්නේ නැහැ. මොකද ඔවුන් හිතනවා බුද්ධහානං නාම න සක්කං චිත්තං ගහේතුං. බුදුරජාණන් වහන්සේලාගේ සිත පිළිබඳව අපි කාටවත් තීරණය කරන්න අපි දක්ෂ නැහැ. මොකද හරියට නිකන් අර මේ සර්පේකුගේ විස තියෙන සර්පේකුගේ හිසින් අල්ලනවා හා සමානයි. අපි ගිහිල්ලා හනිකට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සමාවයිදිමු කමා කරගමු කියලා භික්ෂුන් වහන්සේ, ඒ කියන්නේ එතන හිටපු සියලුම පිරිස භාග්‍යවතුන් වහන්සේ පසුපස ආවත්, භාග්‍යවතුන් වහන්සේ ඒකම් මාතුල රුක්කං දිස්වා, මාතුල කියන ගසක් දැකලා ඒ ස්ථානේ හිතනවා ඉමස්මින් රුක්ක මෝලේ නිසීදෙත්වා ධම්මං දේසියමානේ. මේ ස්ථානේ ධර්ම දේශනා කරනවා නම් වටිනවා. ඒ මොකද හේතුව මේ ස්ථානේහි බොහෝ දෙනාට ඉඳගෙන බණ අහන්න පුළුවන් ස්ථානයක් නිසා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කළා පින්ඔතුනි මේ කියන චක්කවති සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට යෙදුණා. එමනම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ මාතුල ගමට ගිහිල්ලා, මාතුල නගරයට ගිහිල්ලා, මාතුල රුක්ෂ මූලේ වැඩ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ මේ කරපු ආශ්චර්යමත් දේශනාව පින්ඔතුනි මොන වගේ දේශනාවක්ද කියන එක අපට මේ චක්කවති සේහනාද සූත්‍ර දේශනාව තුළිනුත් බොහෝ කරුණු ප්‍රමාණයක් පින්ඔතුනි අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එමනම් අපි අදට කාලය අවසන් වෙලා තිබෙන නිසා අද මේ දේශනාව අපි අවසන් කරමු. ඉතින් අද දවසේ අපි මේ දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ ඔබට නිරන්තරයෙන්ම මේ ධර්මයම ඔබට සාකච්ඡා කරන්න. මොකද අපි දන්නවා net නාලිකාවෙහි බොහෝ ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක් විචිත්‍ර ධර්ම දේශිකයන් වහන්සේලා ධර්මයම දේශනා කරන ත්‍රිපිටක අට කතා වලින්ම ඒ දේශනාවලට ගරු කරමින්ම ධර්ම දේශනා කරන දේශිකයන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔබට මහා සම්පතක් මේ දින හත පුරාවටම මේ ශ්‍රවණය කරන දේශනාවල් තුලින්. මොකද ඒ තුලින් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මං හිතන්නේ මේකත් තවත් ඔබට ශක්තියක් වෙනවා මේ වැඩපිළිවෙලත් ඒවට එකතු කර ගැනීම. මොකද ඒ තුලින් අපට මේ සංසාරේ විමුක්තිය උදා කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අද දවස අපිට නිදහස ලැබුණු දවස, විදේශිකයන්ගෙන් අපි නිදහස ලැබපු දවස අද දවස. ඉතින් අද වගේ දවසක අපි නිදහස සමරනවා, නිදහසෙන් අපි කටයුතු කරනවා. ඉතින් අපි මෑත කාලේ අපට නිදහස ලැබලා දුන්නු විරෝධාර රණවිරුවන්ටත්, ඒ වෙනුවෙන් කටයුතු කරපු සියලුම රාජ්‍ය නායකින්ටත් අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේ මේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සීල රණවිරුවන්ට අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරන්න ඕන. මොකද ඔවුන් නිසා අපි මේ රට තුල නිදහස ජීවත් වෙනවා. හැබැයි මේක පින්ඔතුනිතාවකාලික නිදහසක් විතරයි. සංසාරයෙන් නිදහස් වෙන්නට නම් අද වගේ දවසක අදිෂ්ඨාන කරගන්න අපිට රටක් තුල නිදහසෙන් කටයුතු කරන්න පුළුවන් වුණාසේම ඔබ හොඳට මතක තියාගන්න සසරෙන් නිදහස් වෙන නිදහස් වීමක් අපට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ඉතින් මට මෙතනදි ඔබට සිහිපත් කරන්නට හිතුණි අපි මේ නිදහසේ කටයුතු කරන මොහොතේ, නිදහසෙන් අපි කටයුතු කරන අවස්ථාවේ මේ ලංකාද්වීපය කියලා කියන්නේ සැබවින්ම පුණ්‍යවන්ත රටක්. මේ රට ආක්‍රමණය කරන්න කිසිවෙකුට බැහැ. හැබැයි මේ වගේ කාලයක මේ කාලේ රටේ බොහෝ අර්බුදවලට මුහුණ පාලස් තියෙන්නේ මම ඔබට හැමදාම කියනෝ වගේ අපේ රටේ තුල පවතින මේ සිල් ප්‍රශ්නය. සීලය හරියට ආරක්ෂා නොකිරීමේ ගැටලුව තමයි පින්ඔතුනි මේ රට තුල අදවන විට පින්ඔතුනි පැවතගෙන තියෙන්නේ. ඉතින් අපි හරියට සිල්වත් වුණොත් ඔබට හොඳට මතක තියාගන්න මේ රට අපට හිතාගන්න බැරි වෙන විදිහේ වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මම ඔබට මේ වර්ෂය ආරම්භක පොහොය දවසේම ඔබට
පැහැදිලි කිරීමක් කරා. ආරම්භක දවසේම ඔබට පැහැදිලි කිරීමක් කරා. ඒ තමයි ඔබ මේ වර්ෂයේ අදිෂ්ඨාන කරගන්න දින 365ක් තියෙනවා. මේ දින 365න් දින 13ක් මම සංසාරයේ වෙනුවෙන් වෙන් කරනවා. මන් දන්නේ මේ අභියෝගේ කී දිනේ බාරගත්තද කියලා. ඔබට පින්වතුනි අභියෝගේ බාරගෙන කරන්න බැරි නම් ඔබ හිතන්න තාම ඔබ බෞද්ධ වෙලා නැහැ කියලා. එච්චරයි කියන්න තියෙන්නේ. මං කියන්නේ ඒකයි. ඔබට සිල් සමාදන් වෙන්න බැරි නම් ඒක ඒ අභියෝගේ පින්වතුනි ඔබ බාර ගැනීම ඔබ අනිවාර්යයෙන්ම හිතන්න අපිට මේක හරියට කරගන්න බැරි වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔබ අවබෝධ කරගන්න මෙන්න මේ අභියෝගෙන් අපි කටයුතු කරන ඉදාට මේ රට තුළ හැමාංශයක්ම අපට දියුණු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි, එහෙමනම් අද දවසේදී දායකත්වයෙන් දරන්නට යෙදුණු පින්වත් පිරිසට අපි ආශිර්වාදයේ කරනවා. මාතර විලේගොඩ අංක 70 ඒ නිවසේ පදිංචි විශ්‍රාමික බැංකු නිලධාරිනි කරුණා චන්දසේකර මහත්මිය තුළු පින්වත් පිරිසට දායකත්වයෙන් කටයුතු කරන අපි ආශිර්වාදයේ කරනවා. ඔම් බලාපොරොත්තු වෙන මාතර සාන්ත තෝමස් කුමර විදුහලේ සේවය කර විශ්‍රාමිකව සිටියේදී වසර 10කට ඉහතදී මිය පරලෝකී සිරිපාල නානායකර මහතාට පරම්පරානුගත ඥාතිති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා, පරලෝකීය වශයෙන් සුවපත් වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පෙබරවාරි 2 දිනට උපන්දිනය යෙදුන කරුණා චන්දසේකර මහත්මියට ආශිර්වාදයේ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමියටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඒ වගේම පහන් පුතා දිලිනි නිශාංකා දියණිය, ඒ වගේම විදේශගතව සිටින අධ්‍යාපනයේ ලබන කල්පනා දියණියටත් ආශිර්වාදයේ කරනවා. ඒ දරුවන් හැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම රට ජාතියේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් අතීතයේ සිටම මේ ශ්‍රී ලංකා දෙරණ මේ බුද්ධ භූමිය ආරක්ෂා කරගන්න තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු අතීතයේ සිටම කටයුතු කරපු සියලු දෙනාටත් මිය පරලෝකයේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මෑත කාලයේ ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු රණවිරුවන්ට ආශිර්වාදයේ කරනවා. ඒ වගේම ධර්මදේශනා සඳහා සම්බන්ධුන හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන ගමන් දේශිකයන් වහන්සේටත් අපටත් ආශිර්වාදයේ කරනවා. ඒ වගේම අද දවසේදී නෙත්නාලිකාවේ සභාපතිතුමන් සාමාන්‍ය අධිකාරිතුමන් ඇතුළු පින්වත් හැම දිනාටම ආශිර්වාදයේ කරන ගමන් සිදු කරගත්තා වූ මේ උදාර පුණ්‍යශක්තිය ඥානුභවෙන් අපි ප්‍රාර්ථනා කරමු. මේ දුක්ඛිත සංසාර ගමන කෙටිම කාලයකින් සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.